දහසකට අධික වෛද්‍යවරු හමු වීමට නවලෝක රෝහල අමතන 01177777 දින ගණනාවක සිට කොළඹ නගරයේද ඇතුළුව දිවිනේ ප්‍රදේශ රසක පවතින ලිට්‍රෝ ගෑස් හිඟේ හේත්වෙන් තවදුරටත් පාර්භෝගික ජනතාව අසිරුතාවට පත්ව සිටිනවා ග්‍රෑන්ඩ් පාස් මරදාන රාජගිරිය ඔබෙස්සේකරපුර යන ප්‍රදේශවල අලෙවි නියෝජිතයින් වෙත අද ගෑස් නිකුත් කර තිබෙනු දක්නට ලැබුණද එය ඉල්ලුමට සරිලන සැපීමක් නොවන බව අලෙවිසල් හිමියන් මෙන්ම ජනතාව පෙන්වා දෙනවා සුමානයක් කැරගෙනවා මේකට කොල්ලන් නැවින්න මේ බිලියන්දල ඊටන් ගියා කාගෙන නැහැ කියන්නේ අපිට මේ බෑග් එකක් නේ ගන්න ඕනේ දැන් දැන් එක්කෙනෙකුට දුන්නා දැන් ඊට අපිට ආපොම නැහැ කියනවා ඇවිල්ලත් අපිට දෙන්නේ නැහැ දෙන්න බෑලු පොඩි ප්‍රමාණයක් තමයි හම්බ වෙන්නේ සිලින්ඩර 25යි වෙන්දර 140ක් බානවා අපිට ඔව් පව් මේ අහිංසක මිනිස්සු ගෑස් බෝතල් 15යි 20යි බාන්නේ සැපයුමක් හරියට ලැබෙන්නේ නැහැ අපිට මම දාම පොලේ මම දවස් 6 7ක් වෙනවා ලොකු ගෑස් විතරයි තියෙන පොඩි ගෑස් නැහැ ගෑස් විතරක් නෙමෙයි ඔක්කොම අඩු නැහැ කතා කරලා වැඩක් නැහැ කියන තරංගකාරී වෙළඳ ආයතනයේ ගෑස් නොමැතිවීම ඒ වගේම වර්ෂාව සහ භූමි තෙල් කියන කාරණා සියල්ල මෙම ගෑස් ඉල්ලුම වැඩිවීමට ප්‍රධාන හේතු වශයෙන් දක්වන්න පුළුවන් මෙම සතිය ඇතුළත නැවත ගෑස් සිලින්ඩර් ලක්ෂ 8කට අධික ප්‍රමාණයක් අපි නිකුත් කිරීම සඳහා සියලු වැඩ කටයුතු සූදානම් කරලා තියෙනවා කවද විතර මේ පෝලිම් ක්‍රමය නැති වෙලා සාමාන්‍ය විදිහට ජනතාවට ගෑස් සිලින්ඩරයක් ගන්න හැකියාව ලැබෙයිද මං හිතනවා තව දින 6ක් විතර ඇතුළත සියලුම අලෙවි නියෝජිත ස්ථානවල එම තොග රැස් කිරීමේ හැකියාව අපිට ලැබෙනවා කියලා. ගෑස් හිඟයත් සමග භූමි තෙල් වලට යොමු වූ ජනතාව අදත් ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පොලිම් වල රැඳී සිටිනු දක්නට ලැබුණා. පොලිම් ඉඳලා අන්තිම අවදා වෙනකොට බඩු නැහැ. ඊට පස්සේ ගෙදරට යන්න වෙන්නේ. අපි ලෙඩ්ඩු මේ පේනවා ඔපරේෂන් කරලා බයිපාස් කරලා ඇඟිලි කපලා කරන්න දෙයක් නැහැ කර අයින දෙයකට මොන දීලා ඉන්නා වාජනය පෝෂණය කරන්න බෑ නම් ඒ රජේ මොනටද අපිට ගාමුදල් සෙඩ් අතර පාග කිල බල්ලා තමයි මේන්නේ මේ ලංකාව වැඩන්නේ රට තමයි යන්නේ මේ අතර ලැබෙන එළවලු අස්වනු ප්‍රමාණය අඩු වීම හේතුවෙන් තමුත්තේ ගම ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු වල තොග හා සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇති බව අපකල සොයා බැලීමකදී අනාවරණය වුණා තෙල් පොහොර තිබ්බනම් අස්වැන්න තියෙන දැන් බඩු නැහනේ දැන් තියෙන ගණන් වලට අරන් ගිලා අපිට විකුණන්න බෑ අවශ්‍ය ප්‍රමාණයක් ආර්ථික මධ්‍යස්ථානයේ ගොවියන් සතුව නැහැ මේ අවස්ථාව වෙනකොට බොන්ජි 600යි තක්කලි 600යි පට්ටක 250යි ජීවත් වෙන මදි හරි අමාරු ජීවත් වෙන මදි මිනිස්සු අම්මෝ අනේ අපෝයි කියන වල්ලට එළවලු දාපෝ එළවලු ගැන නම් කතා කරලා වැඩක් නැහැ ගත්ත ආරම්භ කරන රුපියල් 1300ක් වෙනවා අපි සාමාන්‍යයෙන් බයික් එක තියා යන්න පුළුවන් මලු දෙයක් තුනක් දැන් 1300ට මල්ලක්වත් තියා යන්න බෑ නිකන්වත් රජයට කියන්නේ අනේ මන්ද නැ දුප්පත් මනුස්සයා ගන්න බලන්නෙම නැ කියන එක තමයි කියන්න තියෙන්නේ අපි ගැන හිතෙන්නෙම නැ මේ අතර ඉහළ යන ජීවන වියදමට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටු කරන උද්ඝෝෂණ මර්ධනය කිරීමට විරෝධය පළ කරමින් දෙහිඅත්ත කණ්ඩිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද දෙහිඅත්ත කණ්ඩිය නගරයේ සිට පාගමනින් ප්‍රාදේශීය සභාව දක්වා පැමිණියේ මෙලෙසින් කට උත්තර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න